At Oxford College of Business, we offer world-class business qualifications awarded by some of the best universities in the world. That's because all we do, all we are, is business education. අද දහවල් විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේදී පැවති මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පසුගියදා එක්සත් ජනතා නිදහස් සංධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා කළ ප්‍රකාශයක් ඇතුළත් වීඩියෝ පටයක් මෙලෙස ප්‍රදර්ශනය කළා. එම වීඩියෝ පටයෙන් දැක්ුණේ බණ්ඩාරගම ප්‍රදේශයේ ඉදිකෙරෙන ස්මාර්ට් විදුලි මීටර කර්මාන්ත ශාලාව මීට පෙර 2007 වසරේදී ආරම්භ කරන ලද්දක් බවට ඩලස් අලහප්පෙරුම මහතා කළ ප්‍රකාශයයි. ඇන්ටේලෙකො සමාගම 2007 ආරම්භ වෙන්නේ. ලෙකෝ කියන්නේ ලංකා විදුලි පෞද්ගලික සමාගම. ඇන්ටේ කියලා කියන්නේ අපිට තාක්ෂණයේ සපයන චීන සමාගම. අපි කියනවා ඒවා මේ ඉලෙක්ට්‍රෝ මෙකැනිකල් මීටර්ස් කියලා. ඒ ඉලෙක්ට්‍රෝ මෙකැනිකල් මීටර්ස් හදන්න පුළුවන් ආකාරයට තමයි මේ කර්මාන්ත ශාලාව සැලසුම් කරලා තිබුණේ. මේ රටේ අවශ්‍යතාවයට ගැලපෙන. අපි තීරණයක් ගත්තා මේ ඇන්ටේලෙකො කියන බොහොම ප්‍රාථමික මට්ටමින් පවත්වාගෙන ගිය ඉලෙක්ට්‍රෝ මෙකැනිකල් මීටර්ස් හදපු ඒ කුඩා කර්මාන්ත ශාලාව ලෝකීය පිළිගත් ජාත්‍යන්තර මට්ටමේ වස රකට විදුලි මීටර් මිලියනයක් හදන්න පුළුවන් නවීන කර්මාන්ත ශාලාව බවට පත් කරන්න. එහෙම කරලා ඇමතුමත් මමත් අර වීඩියෝ පටවල ඡායාරූපවල පෙන්වපු ආකාරයට 2016 ජනවාරි මාසේ 5 වෙනිදා සුබ මොහොතින් මුල්ගල තිබ්බා. දැන් ඩලස් මන්ත්‍රීතුමා කිව්වනේ මේ හිටපු අගමැතිතුමා මුල්ගල තිබ්බයි කියලා. හිටපු අගමැතිතුමා රංජිත් සේබලා පිටිමැතිතුමාද? එහෙම නැත්නම් මම හිටපු අගමැති කියලා වරදගත්තත් දන්නෙත් නෑ. දැන් එතුමා කියනවනේ අගමැතිතුමා තුන්වෙනි වතාවට ලනුව කෑවා කියලා. දැන් මට එකක් ස්ථීරව කියත හැකි මීට කලින් අලහප්පෙරුම් මැතිතුමා ලනු කාපු අවස්ථාව ගැන දන්නේ නෑ. හැබැයි සමහර වෙලාවට පළවෙනි අවස්ථාවට හරි අවසාන අවස්ථාවට හරි මගේ මිත්‍රයා ධාර ලනුවක් කාලා.